ජාතික ජනබල වේගයේ මහමැතිවරණ අපේක්ෂකින් හා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් තලවතුගොඩදී පැවැත්වුණා. අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය, අමාත්‍ය විජිත හේරත්, ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා, ජාතික ජනබල වේගයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය නිහල් අබේසිංහ යන මහත්ම මහත්මීන්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. අපි ඕනෑම පුරවැසියකින් ඇහුවොත් මේ පාර්ලිමේන්තුව පිළිබඳ තියෙන ඉතාමත් විවේචනාත්මක කරුණු රැසකින් මේ පාර්ලිමේන්තු සමන්විත වෙලා තිබෙනවා. මහජනයාගේ ධනය නාස්තිකරණ ස්ථානය බවට පාර්ලිමේන්තු හංවඩු ගිහිලා තිබෙනවා. එකිනෙකා තමන්ගේ පෞද්ගලික වරදාන සහ වරප්‍රසාද අපේක්ෂාවෙන් පාර්ලිමේන්තු එහෙට මෙහෙට පණින එක මිනිස්සු අත්දකලා තිබෙනවා. ඒත් එරෙහිව තිබෙනවා. මේ පාර්ලිමේන්තුව තුළ විධිමත් සංවාදයක් වෙනුවට පාර්ලිමේන්තු ඉතාමත් කැතපන්නේ කාලගෝට්ටියක් වෙන මධ්‍යස්ථානයක් බවට පත් වී තිබෙනවා. එහි තමන් නියෝජනය කරන බලය නීතියට උඩින් සිඳීම සඳහා උපයෝග කරගෙන තිබෙනවා. පාර්ලිමේන්තුව නියෝජනය කරමින් තමන් මත ලැබෙන බලය අනීතක ගනුදෙනු සඳහා උපයෝග කරගෙන තිබෙනවා. දශක ගණනාවක් මේ පිළිබඳ ජනතාව ලියලා තියෙනවා, කතා කරලා තියෙනවා, විරෝධය පළ කරලා තිබෙනවා. හැබැයි දශක ගණනාවක ප්‍රතිඵලය නැවත නැවත එවැනි වර්ගයේ පාර්ලිමේන්තුවක් නැවත ඊට වඩා විනාශකාරී පාර්ලිමේන්තුවක් නිර්මාණය කරලා තිබෙනවා. අපි පාර්ලිමේන්තු තුළ ඉඳිමින් මේ විනාශකාරීත්වය සඳහා යන පරිවර්තනය S2කින් දැකපු මිනිස්සු. එනම් අද අපිට අවශ්‍යකම තිබෙනවා ශක්තිමත් පාර්ලිමේන්තුවක් යනු පාර්ලිමේන්තුවේ අපේ නියෝජනයේ ප්‍රමාණය පමණක් නොවේ සියලු වර්ගයේ විනාශකාරීත්වයන් පරාජයට පත් කරන ලද මිනිසුන්ගෙන් සමන්විත පාර්ලිමේන්තුවක් අපි සැදිය යුතුයි. එනිසාම මම හිතනවා මේ පාර්ලිමේන්තුව පිරිසුදු කරන ක්‍රියාදාමයේදී ජාතික ජනබල වේගයට විශාල කාර්යභාරයක් පැවරී තිබෙනවා. ජාතික ජනබල වේගයේ කෙරෙහි පුරවැසියන් අපේක්ෂාවෙන් බලාගෙන ඉන්නවා. හැබැයි ආපහු එක බැලුවොත් ජාතික ජනබල වේගයේ කෙරෙහි තබාගෙන තියෙන අපේක්ෂාව මුදුන්පත් කරගත හැකි වන්නේ ඔබ තනි තනිව මොනතරම් ප්‍රමාණයකට ඒ සාර්ථක කරගන්න පුළුවන්ද කියන සාධකය මත. ඔබ තනි තනිව අසාර්ථක නම් ජාතික ජනබල වේගයේ කෙරෙහි පුරවැසියන් තබා තිබෙන අපේක්ෂාව අසාර්ථක වෙනවා. ඔබ තනි තනිව ඒ වෙනස් කිරීමට සූදානම් නම් ජාතික ජනබල වේගයේ කෙරෙහි තබා තිබෙන පුරවැසියන්ගේ බලාපොරොත්තුව සාර්ථක කරගන්න පුළුවන්. එනිසා පළමු කොටම මා ඔබගෙන් ඉල්ලන්නේ අපේ රටේ මහ ජනතාව ගුණාත්මක පාර්ලිමේන්තුවක් කෙරෙහි තබා තිබෙන අපේක්ෂාව කිසිදු ආකාරයෙන් බිඳවට්ටන්න ඉඩ නොදී අපි ප්‍රමාණෙන් බහුතරයක් තිබෙන ගුණීන් විශාල බැරෑරුම් කාර්යයක් කරටගත්තු පාර්ලිමේන්තුවක් නිර්මාණය කිරීමේ වගකීම ඔබ සියලු දෙනා බාරගත යුතුයි.